කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා. අද මම ඕගොල්ලොත් එක්ක බෙදාගන්නේ තවත් ෆ්‍රෙන්ච් රෙසපි එකක්. ඒ තමයි ෆ්‍රෙසියේ එක. මේ ස්වීට් ට්‍රීට් එක ස්ට්‍රෝබෙරි වලින් පිරිලා. ඒ වගේම ජෙනුවස් ස්පොන්ජ් කේක් ලේසුයි රසම රස මුස්ලින් පේස්ට්‍රි ක්‍රීමුත් තියෙනවා. එහෙනම් අපි හදමු මගේ ෆ්‍රෙසියේ අලා පිස්ටාෂ් රෙසපි එක. ඉස්සල්ලාම අපේ පිස්තාෂියෝ ඇන් ආමන්ඩ් පේස්ට් එක හදාගමු. සාමාන්‍ය ෆ්‍රෙසියේකට ආමන්ඩ් විතරයි පාවිච්චි කරන්නේ. නමුත් අර රිච් පොඩි ලක්ෂරි ටේස්ට් එකක් ගන්න මම පිස්තාෂියෝත් මේකට එකතු කරගන්න. ඕගොල්ලොන්ට පිස්තාෂියෝ හොයාගන්න බැරි නම් කමක් නැහැ. ඒක වෙනුවෙන් ඒ බරටම ආමන්ඩ් පාවිච්චි කරන්න. අපි ඉස්සල්ලාම බ්ලෙන්ඩර් එකකට සුද්ධ කරපු පිස්තාෂියෝ ග්‍රෑම් 110ක් කුඩු කරගත්ත ආමන්ඩ් ග්‍රෑම් 110ක් ඒත් එක්කම එළවලු හෝ සන්ෆ්ලවර් තෙල් මේස හැඳි තුනක්. ඕගොල්ලොන්ගේ පිස්තාෂියෝ වලට ලුණු දාලා නැත්තම් මේකට ලුණු පොඩ්ඩක් එකතු කරගන්න. දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න මේ වගේ පේස්ට් එකක් වෙනකම්. ඊට පස්සේ මේ පේස්ට් එකෙන් ග්‍රෑම් 145ක් විතර අයින් කරගෙන පැත්තකින් තියාගන්න. අර බ්ලෙන්ඩර් එකේ ඉතුරු පේස්ට් එකට සීනි ග්‍රෑම් 75ක් එකතු කරගෙන හොඳට ආයේ බ්ලෙන්ඩ් කරගන්න. මේ ටිකත් හොඳට මිශ්‍ර වුණාට පස්සේ මේකත් පැත්තකින් තියාගන්න. හැබැයි ටිකක් නෝට් කරගන්න පේස්ට් දෙකෙන් මොනේකටද සීනි දාලා තියෙන්නේ කියලා. දැන් අපේ පිස්තාෂියෝ ඇන් ආමන්ඩ් මුස්ලින් පේස්ට්‍රි ක්‍රීම් එක හදමු. බෝල් එකකට බිත්තර කහමද 4කුයි, කෝන් ෆ්ලවර් ග්‍රෑම් 20ක්, ඒ වගේම ප්ලේන් ෆ්ලවර් ග්‍රෑම් 20ක් හොඳට විස් කරගන්න. ඊට පස්සේ සෝස් පැන් එකකට සීනි ග්‍රෑම් 120කුයි, ෆුල් ෆැට් නැත්තම් හෝල් මිල්ක් ග්‍රෑම් 400ක්, වැනිලා තේ හැන්දක් මදගින්නේ හොඳට රත් කරගන්න. රත් වුණාට පස්සේ අපි ලිප ඕෆ් කරගෙන මේ කිරි මිශ්‍රණයෙන් පොඩ්ඩක් අපේ බිත්තර මිශ්‍රණයට එකතු කරගන්න. දැන් මේක ඉක්මනින් විස් කරගන්න මේ දෙක හොඳට හාමු වෙනකම්. මේ ක්‍රමයට කියන්නේ ටෙම්ප කරනවා කියලා. මෙහෙම කරේ නැත්තම් අර එකපාරටම කිරි ටික ඔක්කොම දැම්මනම් අපිට ඉතින් ඔම්ලට් කෑලි තමයි කන්න වෙන්නේ. දැන් මේ මිශ්‍රණය අර ඉතුරු රත් වෙච්ච කිරි ටිකට එකතු කරගෙන ආයේ මදගින්නේ මේ මිශ්‍රණයට රත් වෙන්න දෙන්න. දැන් මේක නිතරම විස් කරගන්න කස්ටර්ඩ් එක එහෙම නැත්නම් පේස්ට්‍රි ක්‍රීම් එක හොඳට තික් වෙනකන්. මේක හොඳට හාමු වෙලා තික් වුණාට පස්සේ ලිප ඕෆ් කරගෙන මේකට එකතු කරගන්න රූම් ටෙම්පරචර් එකට සොෆ්ට් කරගත්ත බටර් ග්‍රෑම් 125. මේකත් හොඳට විස් කරගෙන මිශ්‍ර වුණාට පස්සේ අපි මම මේ පෙන්නනවා වගේ ප්ලාස්ටික් රැප් එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන මේක හොඳට කවර් කරලා ෆ්‍රිජ් එකේ තියමු පැයක් දෙකක් විතර පේස්ට්‍රි ක්‍රීම් එක හොඳට සෙට් වෙනකම්. එහෙනම් එතකන් අපි අපේ පිස්තාෂියෝ ඇන් ආමන්ඩ් ජෙනුවා ස්පොන්ජ් කේක් එක හදමු. ඉස්සෙල්ලාම මික්සිං බෝල් එකකට ඕගොල්ලොන්ගේ පැණි රහ, ඒ කියන්නේ ස්වීටන්ඩ් පිස්තාෂියෝ ඇන් ආමන්ඩ් පේස්ට් එක ට්‍රාන්ස්ෆර් කරගන්න. මෙතන ඕගොල්ලොන්ට ග්‍රෑම් 150ක් විතර තියෙන්න ඕනේ. ඒත් එක්කම මේකට එකතු කරගන්න බිත්තර 5ක් එහෙම නැත්තම් ග්‍රෑම් 250ක් විතර. දැන් මේ දෙක හොඳට විස් කරගන්න දෙක හාමු වෙනකම්. ඊට පස්සේ අපි මේකට එකතු කරගමු සීනි ග්‍රෑම් 75. දැන් ඕගොල්ලොන්ගේ ඉලෙක්ට්‍රික් විස්කර එක හෝ ස්ටෑන්ඩ් මික්සර් එක ෆුල් බ්ලාස්ට් දාන්න ඕනේ. මේ මිශ්‍රණය හොඳට විස් කරගන්න. ඕගොල්ලොන්ට පෙනේවි මේ මිශ්‍රණය ඩබල් වෙලා ඒ වගේම පාටෙනුත් අඩු වෙන ගතියක්. මේ වගේ මිශ්‍රණේ ඩබල් වෙලා පේල් වෙනකොට අපිට ඊළඟ පියවරට යන්න පුළුවන්. දැන් වෙනම බෝල් එකක බටර් ග්‍රෑම් 75ක් දිය කරගෙන ඒකට එකතු කරගන්න වැනිලා තේ හැන්දක්. ඊට පස්සේ අපේ විස් කරගත්ත මිශ්‍රණයෙන් පොඩ්ඩක් මේකට එකතු කරගමු. දැන් මේ ටික ස්පැචුලා එකක් පාවිච්චි කරගෙන හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ අපේ හොඳට විස් කරගත්ත බිත්තර මිශ්‍රණයට පිටි ග්‍රෑම් 175කුයි, බේකින් පවුඩර් ග්‍රෑම් 10කුයි සිෆ්ට් කරගෙන එකතු කරගමු. මම මේ පෙන්නනවා වගේ. ඊළඟට අපේ බටර් මිශ්‍රණය මේකට එකතු කරගමු. දැන් ස්පැචුලා එකක් පාවිච්චි කරගෙන මේ ඔක්කොම හාමු කරගමු ෆෝල්ඩ් කරගෙන.
මේක හිමින් පරිස්සමින් කරන්න මොකද අර අපි හොඳට විස්කරගෙන හදාගත්ත බිත්තර මිශ්‍රණේ එයා බබල්ස් ටික නැතුව ගියොත් කේක් එක බහි මේ ටික හොඳට හාමු වුණාට පස්සේ අපේ ජනුවස් බැටර් එක ට්‍රාන්ස්ෆර් කරගමු බේකින් පේපර් වලින් ලයින් කරපු සෙන්ටිමීටර් 23ක 24ක කේක් ටින් එක දැන් මේක බේක් කරමු සෙල්සියස් 180ට රත් වෙච්ච අවන් එකක පෑ භාගයක් විනාඩි 35ක් විතර මේකත් බේක් වෙන ගමන් අපේ ස්ට්‍රෝබෙරි සිරප් එක හදාගමු. ඉස්සෙල්ලාම වතුර ග්‍රෑම් 50කුයි සීනි ග්‍රෑම් 50කුයි පොඩි සෝස් පැන් එකකට දාගෙන හොඳට රත් කරගන්න. මෙන්න මේ වගේ බුබුලු දානකම්. ඊට පස්සේ මේකට එකතු කරගන්න පොඩියට චොප් කරගත්ත ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 200ක්. ස්ට්‍රෝබෙරි ටික සොෆ්ට් වෙන්න පටන් ගන්නකොට අපිට මේකට එකතු කරගන්න පුළුවන් කර්ෂ් එහෙම නැත්නම් බ්‍රැන්ඩි නැත්නම් රම් මේස හැන්දක් විතර මේක ඉතින් ඔප්ෂනල් තමයි මේකත් හොඳට මිශ්‍ර වුණාට පස්සේ මේකත් හොඳට මිශ්‍ර කරගෙන ඊට පස්සේ මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න මේ වෙද්දී ඕගොනගේ ජනුවස් එකත් ලෑස්ති ඒක නිසා එයාව පැත්තකින් තියලා කූල් වෙන්න ඉඩ දෙන්න ඊට පස්සේ මේක මැද්දෙන් පළලා වටේ ක්‍රස්ට් එක කපලා අයින් කරගන්න දැන් අපේ මුස්ලින් පේස්ට්‍රි ක්‍රීම් එක හදලා ඉවර කරගන්න. ඉස්සෙල්ලාම මික්සින් බෝල් එකකට අපේ හොඳට කූල් වෙච්ච පේස්ට්‍රි ක්‍රීම් එක එකතු කරගෙන මේකට එකතු කරගමු අර ස්වීට් නැති පිස්තාෂෝ ඇන් ආමන්ඩ් පේස්ට් එක. මෙතන ඒකෙන් ග්‍රෑම් 145ක් විතර තියෙන්න ඕනේ. ඊළඟට රූම් ටෙම්පරචර් එකට සොෆ්ට් කරගත්ත බටර් ග්‍රෑම් 125කුත් මේකට එකතු කරගමු. දැන් මේ ටික හොඳට විස් කරගෙන හාමු වුණාට පස්සේ අපේ පිස්තාෂෝ ඇන් ආමන්ඩ් මුස්ලින් පේස්ට්‍රි ක්‍රීම් එක ලෑස්ති. දැන් මේක ෆ්‍රිජ් එකේ තියන්න අඩුම තරමේ පෑ භාගයක් විතර අපි පාවිච්චි කරන්න ගන්නකම් දැන් අපේ ෆ්‍රිජියේකේ එලිමන්ට්ස් ඔක්කොම ලෑස්ති ඒක නිසා අපේ කේක් එක හදන්න පටන් ගමු ඉස්සල්ලාම තැටියකට හෝ මේ වගේ ග්ලාස් බේස් එකකට ඕගොල්ලෝ පාවිච්චි කරපු කේක් ටින් එක මේකට උඩින් සෙන්ටර් කරගන්න ඕගොල්ලොන්ට වැඩේ තවත් ලේසි කරගන්න ඕන නම් යට බේකින් පේපර් එකකින් ලයින් කරන්න පුළුවන් කේක් ටින් එකේ වටේ මම මගේ ලේසියට සෙලෝෆේන් වලින් ලයින් කරලා තියෙනවා. නමුත් ඕගොල්ලන්ට ඕනේ නම් ප්ලාස්ටික් රැප් වලින් ලයින් කරන්නත් පුළුවන්. දැන් මම මේ පෙන්නනවාගේ ස්ට්‍රෝබෙරිස් ටිකක් බාගෙට කපලා ස්ට්‍රෝබෙරිස් මම පෙන්නන ආකාරයට බේස් එක ලයින් කරගන්න. ඊට පස්සේ අපේ මුස්ලින් පේස්ට් ක්‍රීම් එක පයිපින් බෑග් එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන ස්ට්‍රෝබෙරිස් අතර ඒ වගේම හැම හිඩසක්ම පේස්ට් ක්‍රීම් එකෙන් ෆිල් කරගන්න. ඊට පස්සේ තව පේස්ට්‍රි ක්‍රීම් ටිකක් අරගෙන ස්ට්‍රෝබෙරිස් ටික මේකෙන් කවර් කරන්න. මේකත් හොඳට ලෙවල් කරගත්තට පස්සේ අපේ පළවෙනි කේක් ලේයර් එක මේකට ට්‍රාන්ස්ෆර් කරගමු. ඊට පස්සේ අපේ ස්ට්‍රෝබෙරි සිරප් එකෙන් හොඳට මේ වගේ පින්සලක් පාවිච්චි කරගෙන සිරප් එකෙන් පොඟවන්න. ඊට පස්සේ මම මේ පෙන්නන ආකාරයට තව ස්ට්‍රෝබෙරිස් ටිකක් මේකට එකතු කරගන්න. ඊළඟට නැවත වරක් අපේ පේස්ට්‍රි ක්‍රීම් එකෙන් හැම හිඩසක්ම මේකෙන් ෆිල් කරගමු. ෆිල් කරගත්තට පස්සේ අපි මේ ලේයර් එක කවර් කරමු තව මුස්ලින් පේස්ට්‍රි ක්‍රීම් වලින්. මේකත් හොඳට ලෙවල් වුණාට පස්සේ අපේ අන්තිම ජනුවස් ලේයර් එකත් මේකට ට්‍රාන්ස්ෆර් කරගමු. මේකටත් අපේ ස්ට්‍රෝබෙරි සිරප් එකෙන් හොඳට පොඟවන්න ඕනේ. ඊට පස්සේ මේක පොඩ්ඩක් ප්‍රෙස් කරගෙන ප්ලාස්ටික් රැප් එකකින් ඔතලා අපි මේක ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න දෙමු පෑ දෙකක් විතර. මේක සෙට් වුණාට පස්සේ අපේ ෆ්‍රිජියේක ලෑස්ති. දැන් මේකේ ඉටිකොළ ටික අයින් කරගෙන කේක් එක හිමින් පරිස්සමෙන් අනිත් පැත්තට හරව ගන්න. ඊට පස්සේ ඕනෙම නම් ලාවට පොඩි ඩෙකරේෂන් පාරකුත් දාන්න පුළුවන්. මේ කේක් එක ප්‍රංශේ ගොඩක් ඔකේෂන්ස් වලට පාවිච්චි කරනවා. බර්ත්ඩේස් වලට, ඇනිවර්සරිස් වලට. මේක හදලා බලන්න. මේක අනිවාර්යෙන්ම වාව් කේක් එක. පෙනුම වගේම ඇත්තටම රහයි. කේක් එක මොයිස්ට්, ඒ වගේම පේස්ට්‍රි ක්‍රීම් එකත් සුපිරි. තව ස්ට්‍රෝබෙරිසුත් හැපෙනකොට කියලා වැඩක් නැහැ. එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකට කැමති වෙයි කියලා. ප්ලීස් ලයික් එකක් දාලා, සබ්ස්ක්‍රයිබ් කරලා, බෙල් නොටිෆිකේෂන් එකත් ක්ලික් කරන්න. ඒ වගේම මාව ෆලෝ කරන්න Instagram එකේ, Facebook එකේ. ඔයගොල්ලෝ සීලු දෙනාටම සුබ දවසක්.
ආය ළඟදිම හම්බ වෙමු. එතකන් සියලු දෙනාටම peace.